මේ අවබෝධයට අදාළ මේ හැසිරීම් ආයාසයකින් තොරව නිරායාසයෙන් කෙනෙක් තුළ ඇතිවන දෙයක් නේද ස්වාමීන් වහන්ස? එහෙයි පුතේ, එයා සීලය ආරසීලයක් හැරියට මඩින කෙනෙක්. එයා සිල් ආරක්ෂා කරනවා විතරක් නෙමේ, ඒ ආරක්ෂා කරන්නා වූ සීලයක් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින කෙනෙක්. ඒ නිසා එයා සීලය නිසා අනුන්ට රිද්දන්න යන්නේ නැහැ, අනුන්ට චෝදනා කරන්න යන්නේ නැහැ. අනුන්ගේ සීලයක්, අනුන්ගේ දුස්සීලභාවයක් දැක්කා කියලා එයා ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එයා ආර්ය සද්ධාව ඇති කරගත්ත කෙනෙක්. එයා ආර්ය සද්ධාව තුල එයා තෙරුවන්ට ගරු කරනවා වගේ එයා අන්‍ය ආගම් වලට බැනවදින්න යන්නේ නැහැ, නිගරු කරන්න යන්නේ නැහැ, අන්‍ය ආගමිකයන්ගේ හිත විද්වන්න යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා අවබෝධයන් කරා ගිය කෙනෙකුට ඊට අදාළ හැසිරීම් අනිවාර්යම තියෙන්න ඕනේ නෝනා. ඊට අදාළ හැසිරීම් නැත්තම් කෙනෙක් කියනවා නම් මම රහත් ඵලයට පත් වුණා කියලා, ඒ රහත් ඵලයට පත් වුණ කෙනාගේ සිත, කය, වචනය නෝනා නිවුණා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒවා ගිනි ගන්න විදියක් නැහැ. මොකද රහත් ඵලයට පත් වුණ කෙනා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නිරෝධය කරපු කෙනෙක්. එයා උපේක්ෂාව තුලවත් නැහැ, එයා ඉන්නේ ධර්මයේ උපේක්ෂාව තුල. එයා තමාට සිදුවෙන සිදුවීමත්, බාහිර ලෝකයට සිදුවෙන සිදුවීමත් ධර්මයේ උපේක්ෂාවෙන් දකින කෙනෙක්. ඒ ධර්මයේ උපේක්ෂාව තුල කවදාකවත් උෂ්ණාව බැසගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක්, ආනන්ද, අර දේවදත්ත හාමුදුරුව ගලප් පෙල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තුවාල කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද, මගේ මේ සිරිපතුලේ තුවාලය තියුණු වූද කටුක වූද වේදනාවක් දැනෙනවා කියලා. මොකද කියන්නේ? තියුණු වූද කටුක වූද වේදනාවක් දැනෙනවා කියනවා. නමුත් ඒ වේදනාව තුළ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද, මම මේ තියුණු කටුකු වේදනාව මම ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා කියලා. ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? මම සංසාරයේ සිල්වතෙක්ගේ කකුලක් මේ විදිහටම තුවාල කරන්න ඇති. අන්න ධම්මේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව අපි කියන උපේක්ෂාව නෙමෙයි ඈ. දැන් හුඟක් අය තර්ක කරනවා, මාත් එක්කත් තර්ක කරන්න ඇවිල්ලා තිනවා, රහතන් වහන්සේට උපේක්ෂාව තියෙනවා කියලා. දැන් අපි තුල තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. මේ තුන තුලම තෘෂ්ණාව බැසගෙන තියෙනවා. නමුත් රහතන් වහන්සේගේ මේ උපේක්ෂාව ඔය උපේක්ෂාව නෙමෙයි ඈ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. රහතන් වහන්සේගේ උපේක්ෂාව තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. රහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන වෙලාවේ ඇලීම්, ගැටීම්, උපේක්ෂා තුන කෙරෙහිම තියෙන තෘෂ්ණාව නිරෝධය කරනවා. ආයිමත් එතන තෘෂ්ණාවක් සකස් වීම, රහතන් වහන්සේගේ උපේක්ෂාව කියන්නේ ධර්මයේ උපේක්ෂාවක්. මොකද්ද බුදුරජාන් වහන්සේ කියන්නේ? ආනන්ද, මගේ මේ තුවාලය තියුණුද කටුකෝද දුකක් වේදනාවක් මට දැනෙනවා, මං ඒ වේදනාව ධර්මයේ උපේක්ෂාවෙන් විඳිනවා කියන්නේ සංසාරේ මම සිල්වතෙක්ගේ දෙපා මේ විදිහටම තුවාල කරලා. අන්න හේතුඵල ධර්මය. හරිද? ඒකේ තෘෂ්ණාවක් නැහැ. ඊටම